චේන්ජ් මේ වැඩසටහනත් සමඟ මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ රැකියාව පිළිබඳව කතිකාවතක්. ඒ කියන්නේ රැකියාව කියන්නේ අපේ සමාජයට වෙනස් කරන්න මේ රැකියාව කියන දේ අද කොහොමද බලපාලා තියෙන්නේ කියන එක පිළිබඳව. දැන් රැකියාවක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් අපි හැමෝම දන්නවා ජීවනෝපාය කරගෙන යන මාර්ගය රැකියාව විදිහට හඳුන්වනවා. ඒ විතරක් නෙවෙයි, ඒකේ අනිත් පැත්ත සමාජයට යම්කිසි සේවාවක් ලබා දීම රැකියාවක් විදිහට හඳුන්වනවා. එතකොට මේ රැකියාව ගත්තහම අපිට අවස්ථා දෙකක් යටතේ මේ රැකියාව පිළිබඳව කතා කරන්න පුළුවන්. අපි සාමාන්‍ය විවරේ නිකන් ජොබ් එකක් කියලා කියන්නේ. එතකොට එහෙම නැත්නම් රැකියාව. අනිත් කාරණේ තමයි වෘත්තිය. මේක රැකියාවට වඩා බොහෝ ඉදිරියෙන් තියෙන තත්ත්වයක්. අපි රැකියාව කරන කෙනාට රැකියාව කරලා ආපහු නිවසට එන්න පුළුවන් කිසිදු වගකීමක් අරගෙන ඉන්නේ නැතුව. නමුත් වෘත්තියක් කරන කෙනාට ඒක කරන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් ගුරු වෘත්තිය කරන තැනැත්තාට දරුවාට ඉගැන්වීම කරලා එතනින් අවසාන කරන්න බෑ. ගෙදර එනකොට ඒක අවසාන කරන්න බෑ. මොකද දරුවාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම මේ ගුරුවරයා අතේ තියෙන්නේ. මුළු ජීවිත කාලය තුළම ඒකේ වගකීම ඔහු දැරිය යුතුයි. ඒ වගේම වෛද්‍ය වෘත්තිය ගත්තොත් වෛද්‍යවරයාට බෑ ඒ කර්තව්‍ය කරලා රෝගියාව එතනින් ඉවත් කරලා එන්න. රෝගියාගේ මුළු ජීවිතයම වෛද්‍යවරයා දෙන බෙහෙත් පෙත්තකින් ඒ වගකීමෙන් බැඳෙනවා. ඒ නිසා මේ වෘත්තිය කියන එක රැකියාව කියනකට වඩා ගොඩාක් ඉහළින් තියෙන දෙයක්. නමුත් කවුරුත් කරන්නේ සමාජයට සේවයක්. මෙන්න මේ තත්ත්වයන් උඩ ඒ සේවය මත අපේ සමාජයේ පුරුදු වෙලා ඉන්නම රැකියාවට ඒ තරාතිරම අනුව වර්ගීකරණය කරන්න. මේක තමයි සමාජයේ අයහපත් තත්ත්වයට බලපාලා තියෙන්නේ. සමහර පුද්ගලයෝ ඉන්නවා අපි කියන ඒගොල්ල පහත් රැකියාවන් කරන අය කියලා. ඇත්තටම සුළු රැකියාවන් කරන අය කියලා ඔවුන්ගේ තත්ත්වය පහතට එළලා කටයුතු කරනවා. නමුත් අපි හොඳ ආකාරම දන්නවා මේ රැකියාවල් තුලින් ලැබෙන සේවය දවසකට හෝනු ලැබුණොත් අපිට ජීවත් වෙන්න බැහැ කියලා. ඉතින් ඒ නිසා අපි මේ රැකියාවට දෙන ගෞරවය කාටත් පොදුවේ එක හා සමාන විය යුතුයි කියන එක මම විශේෂයෙන් දක්වන්න කැමතියි. ඊළඟට අපි මේ රැකියාව දැන් ඇත්තටම දැන් මම හෙක්තර අවස්ථාවකදී දුටුවා ඉස්සර පියන් කියලා තනතුරක් තිබුණා කාර්යාලවල පියන් කියලා. නමුත් මේක වෙනස් කරා පසු කාලේ කාර්යාල කාර්ය සහායක. ඇත්තටම කාට වුණත් මේක හරි ප්‍රියමනාප තනතුරක්. දැන් මේකේ නමේම වෙනස් කිරීම තුළින් යම් උද්‍යෝගයක් ඇති වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් සරලව ගත්තොත් පිළිකා රෝහල කියපු එකට අපේක්ෂා රෝහල කියලා වැටුණා. අපේක්ෂා රෝහල තුළින් ජීවත් වීමේ අපේක්ෂාවක් ඇති වුණා. ඒක වචනේ විශාල බලපෑමක් තියෙනවා. ඒ වගේ තමයි මෙතනත්. ඉතින් සමහර වෙලාවට කුලී වැඩ කරනවා කියලා. රැකියාව විදිහට දාන්නේ කුලී වැඩ. ඒකෙන් මේ වචනයත් සමගම පුද්ගලයාව තලාපෙලීමක් සිදු කරනවා. නමුත් විය යුත්තේ මේක නෙවෙයි. රැකියාව කියන එකේදී කාගෙත් රැකියාව සේවය ලබා දීම එකයි. තව කෙනෙක්ගේ ජීවන ජීවනෝපාය මාර්ගයක්. මේකේ ඒ ඇරුණාම තත්ත්වය පිළිබඳව වෙනසක් ඇති වෙන්නේ නැහැ. අපිට කියන්න බෑ ඒ රැකියාව කරන පුද්ගලයා තත්ත්වෙන් පහත් කියලා. මොකද මම උදාහරණයක් කියන්න. මේක මගේ ජීවිතයේ මම රැකියාව කරන අවස්ථාවක සිදුවෙච්ච සිදුවීමක්. මම පොලිස් නිලධාරියෙක් සමග යම් තැනැත්තියකගෙන් ඔහුගේ ස්වාමිපුරුෂයා පිළිබඳව විස්තර ලබා ගත්තා පත්‍රිකාවක් පුරවන්න. ඒ අවස්ථාවේදී ඒ තැනැත්තියගේ ස්වාමිපුරුෂයා මිය ගිහිල්ලා ඔහුගේ රැකියාව උනේ සපත්තු මහන එක. එතකොට දැන් සපත්තු මහන එක කියන එක ඇතුළත් කරන්න සිංහල වචනයක් පිළිබඳව අපිට මතකයට ආවේ නැති හින්දා සුළු රැකියා කියලා දැම්. එතකොට මේ තැනැත්තිය කොච්චර මේ පරිකල්පන ඥානය උසස්ත කියනවා නම් ඇය මේකට විරුද්ධ වුණා. ඇය කිව්වා සුළු රැකියාවක් වෙන් කියලා කරන්න බෑ. මගේ මහත්තයා කරේ ඉතා උසස් රැකියාවක්. ඒක සුළු නැහැ. යම්කිසි කෙනෙක් මේ අවස්ථාවට මේ කරදරයට පත් වුණාම ඒක සුළුද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මගේ ස්වාමිපුරුෂයා ගාවට එන හැම සේවාදායකයම තනි කකුලෙන් හිටගෙන හිටියේ. ඒ වගේම මේ යම්කිසි පුද්ගලෙක් මේ කරදරයට වැටුණාම පොළවේ පය ගාලා හිටගන්න නම් මගේ ස්වාමිපුරුෂයාගේ සේවය අවශ්‍ය බව ඇය පහදලා දුන්නා. මම මේ අවස්ථාවේ දැක්කා ඇයගේ මේ පරිකල්පන ශක්තිය. එතනදී අපිට පුද්ගලයා කියන කෙනා මනින්න බෑ ඇය කරන හෝ ඔහු කරන රැකියාවේ. ඉතින් ඒ වගේ
පුද්ගලයාගේ තත්ත්වය පිළිබඳව යම් අදහසක් ගන්න බෑ ඕකන රැකියාවෙන්. ඉතින් ඒ නිසා මේ රැකියාව කියන අවස්ථාව මත, රැකියාව කියන කාරණය මත පුද්ගල භේදයක් ඇති කිරීම සමාජයේ ප්‍රගමනයට ඉදිරියට යාමට තියෙන හැකියාව අඩු කරන්න. ඒ වගේම මේකේ තවත් පැත්තක් තියෙනවා. මේකේ අනිත් පැත්තක් තියෙනවා. මම දැක්ක දෙයක් තමයි ලංකාවේ සමහර රැකියාවලට, සමහර ශාස්ත්‍රයන්වල තියෙන වෘත්තින්වලට ඉහළ පිළිගැනීමක් තියෙනවා. සමහර වෙලාවලට ගැතිකමක් දක්වමින් මේවට පිළිගැනීම යොදන මිනිසුන් ඉන්නවා. ඇත්තටම මේ ගැතිකම, වහල් භාවය, වහල් මානසිකත්වය කියන එක මම හිතන්නේ රජ කාලේ ඉඳලා ආව එකක් නැති කියලා හිතෙනවා. සමහර වෙලාවට බලු ගැත්තාට සමාව දෙන මැනවි පස්වාන් දාසයකට බුදු වෙන්න හිමියනේ කියලා පටන් ගන්න මේ වචන පේලි අද නැතත් මේ தත්ත්වය තමයි සමාජයේ දකින්න තියෙන්නේ. ගැතිකම් කරනවා, ගැති භාවය, වහල් මානසිකත්වය මේ தත්ත්වය තුලින් මිදුනේ නැත්තම් අපිට මේ සමාජයේ ඉදිරියට ගෙනියන්න බෑ. සමහර රැකියාවන් මම දැකලා තියෙනවා, පුද්ගල කියන්නේ මේ රැකියාව කරන තැනැත්තා රැකියාවේ නියැලෙන පුද්ගලයා පාර එනකොට අනිත් පුද්ගලයා නයින් කරනවා, සාමාන්‍ය මිනිස්සුන් වයින් කරනවා. ඇත්තටම මේක කිසිසේත්ම සාධාරණ දෙයක් නෙවෙයි. දියුණු සමාජයක කිසිසේත්ම වියයුත්තක් නෙවෙයි, වෙන දෙයක්ුත් නෙවෙයි. මේ වගේ දේවල් අපේ ජාතියේ කොඳුරට නාරටිය කැඩීම නිසා සිදු වුණාද කියලා සැකයක් තියෙනවා. මේ දේවල් සමාජයට අවශ්‍ය දේවල් නෙවෙයි. අපි ජාතියක් විදිහට මේ දේවල් අයින් කරලා නැගී සිටින්න ඕනේ. මේ වහල්භාවය, මේ ගැතිභාවය ඉවත් කරන්න ඕනේ. සියලු දෙනාම එක හා සමානයි. මේ තුලින් සිද්ධ වෙන්නේ මේ අධික ඒ තැනැත්තාට දෙන විශේෂ සැලකීම නිසා, ප්‍රභූත්වය නිසා මේ තැනැත්තා රැකියාව අමතක කරනවා. ඔහුට ඕනේ පුද්ගලානුභාවයක්, විශේෂ පුද්ගලානුභාවයක් තිබෙන බව හිතට ගන්නවා. හරියට නිකන් අර කටුස්සගේ කරේ රම් බැඳ වගේ මේ තැනැත්තා ඒ රැකියාවට තියෙන කැපවීමට වඩා මේ ලබා ගන්න පහසුකම් වලට, මේ ලබා ගන්න තාන්නමාන්න වලට කෑදර වෙනවා, ගිජු වෙනවා. මේ තුලින් ඌට රැකියාව අමතක වෙනවා. ඒකයි අද සමාජයේ බොහොමයක් තැන්වල සිදුවෙලා තින්නේ. ඇත්තටම වියයුත්තේ රැකියාව නිසා වැජබෙන තත්වයක්වත්, ඉහළ රැකියාවක් නිසා වැජබෙන තත්වයක්වත්, පහළ රැකියාවක් නිසා වැළපෙන තත්වයක්වත් ඇතිවීම නෙවෙයි. රැකියාවේ ඉහළ පහළ තත්වයක් පිළිබඳව සමාජයේ කතා නොකළ යුතුයි. සියලු දෙනාම එක හා සමානයි. රැකියාව සේවය ලබා දීමයි කළ යුත්තේ. මෙහිදී අපගේ සේවය පිළිබඳව අමතක වෙනවා. මේ වගේ පහළ තනතුරකින් හෝ පීඩාවකටපත් කිරීමෙන්, එහෙම නැත්නම් විශේෂ වරප්‍රසාද ලබා දීමෙන් ඌට ඔහුගේ රැකියාව අමතක වෙනවා. පීඩාව තුලින් පුද්ගලයා ආපස්සට යන අතර සේවය හරියට ලබා දීම කෙරෙන්නේ නැහැ. ඒ වගේම පුද්ගල අනුභවය තුලින් ඔහුට වන්දනාමාන කිරීමට සමාජයේ යොමු වීමෙන් ඔහුට රැකියාව කරන தත්ත්වය අමතක වෙනවා. මෙහිදී මේ තැන් දෙකම අපේ සමාජයේ දක්නට ලැබෙන අතර මෙය ඉතා ඉක්මනින් වෙනස් විය යුතු කාරණා විදියට සැලකිල්ලට ගත යුතු වෙනවා. ඒ වගේම යම් රැකියාවකදී අපි ඉතාම වැදගත්ම දේ ලෙස සැලකිය යුත්තේ රැකියාව තුලින් දෙන සේවය, පුද්ගලයාට දෙන සේවය. ඒ වගේම අපි රැකියාවේදී සේවාදායකයා තුලින් ගරු නම්බුනාම ලබා ගන්නවා වෙනුවට අපි කළ යුත්තේ ඔහුට සේවය කිරීමයි. සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා සමහර ආයතනවලට ගියාම ඒ ආයතනයේ හිතාගෙන ඉන්නේ අපි සේවකයෝ, කියන්නේ සේවය ලබා ගන්න පැමිණෙන කෙනා තමයි සේවකයා කියලා. ඇත්තටම නැහැ. රැකියාව කරන කෙනා තමයි සේවකයා වෙන්නේ. මේ පිළිබඳව අවබෝධයක් අපේ සමාජයට ඇත්තෙම නැහැ. ඒ අවස්ථාව, ඒ නිසා සේවාදායකයා පීඩාවට පත් වෙන හැම අවස්ථාවකම, සේවය ලබා ගන්නේ නැත්නම් පීඩාවට පත් වෙන බොහෝ අවස්ථාවල. ඉතින් මේ தත්ත්වය අපේ රටේ අධ්‍යාපනය තුලින්ම වෙනස් විය යුතු කාරණයක්. මේ தත්ත්වය වෙනස් වෙන්නේ නැතුව අපිට අපේ ඉදිරි සමාජය හදා ගන්නට බැ, අපිට දිගු ගමනක් සමාජය තුළ යන්නට බැරි தත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම විශේෂයෙන් උසස් දියුණු සමාජවල, දියුණු රටවල මේ தත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන් දන්නව, ඔවුන් අවබෝධ කරගෙන තියෙනවා රැකියාව කියන එක
පුද්ගලයාට සේවය කිරීමට ඇති දෙයක් මිසක් විශේෂ වරප්‍රසාද හෝ එම නැත්නම් ආභරණයක් විදියට පළඳින්න තියෙන දෙයක් නෙවෙයි කියන එක ඒ පුද්ගලයා නිහතමානීව අවබෝධ කරගෙන තියෙනවා. මේ තත්වය නිසා විශේෂයෙන්ම වෙනස්කම් වලට අපේ සමාජයේ අයහපත් තත්වයන් ඇති වෙන්න හේතු වෙලා තියෙනවා. මේ නිසා අපි මේ ගැතිභාවය සහ අධිමානය තුළින් පුද්ගලයා පීඩාවට ලක් කිරීම ඉවත් කළ යුතු වෙනවා. ඒ තුළින් අපිට පුළුවන් හොඳ රැකියාවක් කියන්නේ රැකියාවේ නියැලෙන යහපත් මානසික තත්ත්වයකින් රැකියාව කරන්න පුළුවන්. ඒ වගේම රටට වැඩදායි සේවයක් කරන පුද්ගලයෝ බිහි කරන්න. ඉතින් මේ තත්ත්වයන් දෙකම අපේ සමාජයෙන් මේ තත්ත්වය ඉක්මනින් වෙනස් විය යුතු බව මගේ ආකල්පයයි. ස්තුතියි.